දස් විසි දෙක කියන්නේ මැතිවරණ වර්ෂයක් මොකද මේ මැතිවරණවර්ශෂයක් කියලම කියන්නේ දෙදස් විසි දෙකේ පැබරවාරි මාසිෙන් පසුව පලාාත්පාලන මැතිවරණය පැවැත්වී යුතුව තිබෙනවා. ඒවගේම දිගින් දෙදිගටම කල් දමන පළස් සභහ මැතිවරණයක් දෙදස් විසි දෙකේ අනිවාරයම පැවැත්වී යුතුව තිබෙනවා. මොකද හේතුව පලාස් සභහ ැ ආරම්භ කරලා තිබෙන්නේ පළස් සභහාව ක්‍රියාත්මක වෙන්නේ දහතුන්ගනි වි්‍යවස්ථා සංසෝධනය යටතේ. හතුෙන ්‍යවस्थංශෝදන කියලා කියන්නේ मेරටේ බලය බෙදීම පිළිබඳ. ඉන්දුुලංකා එකගතාවේ අනුව ඇති කරපු වැඩ පිළරवाලක්. තින් මේක දැන් බලය බදීම ක්‍රියාමක න්නित න පලා සभाා ක්‍රියාत्මක න්නित නෑ ඒවාගේම ඉන්දුु ලංකා එකගතාවේ ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. ඒනිසා पපුංචි අඩුපාඩුකං කීපයක් තිබුණත් එය පාලිමේන්තුේදී වෙනස්කම් මැති කරලා පළ සभाහ මැතිවर्ණයක්ත් දෙදස් විසි දෙක වසරේ පවත්වන්නට කියන කාරණය අපි දැඩි ලෙසම රජයට බලකරලා කියන්න කැමති. එසා දෙදස් විසි දෙක මැතිවරණ දෙකක් පවත්තන්න නියමට වර්ෂයයක් හැටිඩා අපි සලකනවා. එත් එක්කම ඒ වෙනුවෙන් සමගජන බලවේගය බින්ම්මට්ටමින් සංවිධානයීමේ වැඩ පිරිවලටත් ප්‍රමුකතාව දී තිබෙනවා මේ වෙනකට අපි සංවිධාය කරු එකැසිඇත්ති හා. පත් කළලා අවසන් ඒත් එක්ම අප ඉදිරි මාසතුන ඇතුළට බම්මට්ට මේ සියලු සංවිධාන සකස් කරන්න සංවිධාය කරන්ට උපදස්දීලා තිබෙන. අපි අනුබද්ධ සංවිධානටක සකක්ස්වෙනවා. ඒවගේ අපේ ප්‍රතිපත්තිහා දර්ශනය. මේ රට ඉදිරිපත්කිරීම සඳහා විද්වත් කබිටුවක් හරහා මේ වැඩ පිටුවල දැන් සූදානම් කරමින් තිබෙනවා. ඒක්කම රට මූන දෙන්න විශාල අභියෝග රසක් මදයි අපි මේ සියල්ල කරන්නේ විශේෂෙන්. දෙඩාස් විසි එක අවුරුද්ධ මේ රටේ මහජනතාව නිදහස්සෙන් පස්සේ. මුහුණු දුන්නු ඉතාමත් බයානකම ඒවගේ ඉතාමත් දුෂ්කරම වර්ෂය හැටි අපි සලකන්නේ ඇයි කොමිට් වසංගතය හේටුවෙන් එක පැත්තගින් මහජනතාව පිඩාවට පත්වෙනකොට අනික් පැත්තෙන් ආණ්ඩුව කිසිම දෙයක් නෑශනාසය සලකමින්. රට අරාජික තත්ත්යකට ගමන් කරවන්නට නාකත්යෙන ව කියලලාි පේන්නේ. මොකද රට ගලවා ගැනීමේ වැඩපියවුලක්න නතාව ේරගනීමේ වැඩ පිවලක් නෑ. ජනතාව ජීවත් කරවීමේ වැඩපිවලක් නෑහ. ඒවගේම ජනතාවට උුණු පොරොන්දු විට කිීමක් සිදුවවෙනිෙත් නැ.